සම්මුතිවාදී ආණ්ඩුව පිළිබඳව මේ සංකල්පය පිළිබඳව අත්දැකීම් නැති නිසා වගේම මේ සම්මුතිවාදී ආණ්ඩුව ක්‍රමයකට කැමති නැති අය බලය සඳහා බලය ඉලක්ක කරගෙන යන දේශපාලනයක් කරන අය රට ගැන නොසිතා තමාගේ බලය පිළිබඳව සිතලා සැලසුම් කරන අය ඒ ඊට අදාළ වූ තවත් පිරිස් ඊට ඒක රාසි වෙච්ච සමාජයකයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මෙතනදී මේ කාර්ය සාර්ථක වෙන්න දේශපාලඥයාගේ වගකීම, රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම, පුරවැසියන්ගේ වගකීම, ව්‍යාපාරිකයාගේ වගකීම, ඒ සෑම කෙනෙකුගේම තමාගේ වගකීම සහ යුතුකම නිසි ලෙස ඉටු වෙන්න ඕනේ. අනික් කාරණය තමයි අපි මිනිස්සු විදියට අපි කවුරුත් යම් ආගමක් ධර්මයක් පිළිපදින අය විදියට සෑම විටම අපේ ප්‍රතිපත්තියේ යුත්තේ වෙන්වීම නෙවෙයි එක්වීමයි. කිසිම තැනක වෙන්වීම සුබදායක වන්නේ නැහැ. ඒක රටකට සුබදායක වන්නේ නැහැ, සමාජයට සුබදායක වන්නේ නැහැ. අපි ගත්තොත් ගෙදර පවුල් සංස්ථාවට ඒක සුබදායක වෙන්නේ නැහැ. සෑම විටම එක්වීම තියෙන්නට ඕනේ. ඒ නිසා මේ එක්වීම කියන සංකල්පය අපි සාමූහිකත්වය පොදු බව ඒ තුල තමයි ගොඩනැගෙන්නේ. රටක් දියුණු කරන්න පෞද්ගලිකත්වය ඉවත් කළ සාමූහිකත්වය සහ පොදු බවෙන් ගොඩනැගුණු වැඩපිළිවෙලකින් ඕනේ. ඒ සඳහා සෑම කෙනෙකුගේම මනස සකස් වෙන්න ඕනේ. අපේ රට, අපේ ජාතිය, අපේ අනාගතය, අපේ දරුවන් මේ සියල්ලත් එක්ක ඒ පොදු බවත් සාමූහිකත්වයත් සමාජය තුළ ගොඩනැගෙන්නට ඕනේ. අපි අවංකවම පිළිගන්නට ඕනේ අපේ සමාජයේ පොදු බව සහ සාමූහිකත්වයේ ගොඩනැගීමත් එතරම් පහසු කාර්යයක් නොවේ. ඒ නිසා ඒ සියලු දේවල් අපි ඉලක්ක කරගෙන යන්න ඕනේ. ඒ විට අපිට සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්. ඔබ අහන විදිහට 100%ක සාර්ථකත්වයක් පිළිබඳව කිසියම් හෝ යම් කිසි ව්‍යාපෘතියක් අලුත් දෙයක් ආරම්භ කළ විට පළමු අධිරේ පළමු පියවරේ දකින්න බොහෝ විලාවට අමාරුයි අසීරුයි. යම් පියවර ගණනාවක් ගිය විට තමයි ඒ සාර්ථකත්වය තියෙන්නේ. සියලු පාර්ශව ඒ සඳහා සකස් වෙන්න ඕනේ. ඒ සකස් වීම විවිධාකාරයෙන් ආයතනික වශයෙන්, විවස්ථාපිත වශයෙන්, මනසෙන්, ක්‍රියාකාරීත්වයෙන් ඒ සෑම අංශයකින්ම ඒ සකස් වීම ඇති වෙන්න ඕනේ. ඒ නිසා අපි ඒ ගමන් මගේ ඒ ආකාරයෙන් තේරුම් අරගෙන යන විට අපිට බලාපොරොත්තු වන ඉලක්ක කරා යන්න පුළුවන් වෙයි. ඒ සඳහා සෑම කෙනෙකුගේම අදිෂ්ඨානය, ආත්ම ශක්තිය, ආත්ම ධෛර්යය, කැපවීම, ඉලක්ක සහගත වැඩ කිරීම ඒ කියන කරුණු තමාගේ හෘද සාක්ෂිය තුළ අවංකව අපි හැම කෙනෙක් වැඩ කළොත් අපිට රට වෙනුවෙන් ඉතා හොඳ ගමනක් යන්න පුළුවන් ඔබ අප දකින ආකාරයට.